ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදය දෙවිපියාණන්ගේ ප්‍රේමය ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිනවා ඔබ සමග පවතිනවා විශුද්ධෝයාගේ පුදන්නට අප සියලු දෙනාට අවශ්‍ය වරද ශක්තියද පව් සමාවද පතා සුළු මොහොතක් අපේ අද්දෙක දෙගෙන අපේ හිස පහත් කරගෙන අපේ දෙනෙත් පියාගෙන දිවි මහොත්තමයන් වහන්සේගේ සමාවායද සිටි සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදර වරුණී ඔබටද මහ
මහපෞකම කීමි සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වර්ධින්ය, මාගේ වර්ධින්ය, මාගේ මහත් වර්ධින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍යමාරියතුමියද සියලු සුදු දූතයන් හා ශුද්ධ වර්ත්‍යයන්ද මාගේ සහෝදර වරුණියකද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මේ ආවනත වේලා සිටි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්පමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. දෙවිපියාණනි, ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ ඒක පුත්‍රයාණන් මගින් අද දින අප කෙරෙන් මරණයේ බලය බිඳහැර සදාතන ජීවිතයේ ద్వාරය අප සඳහා විවෘත කළසේක් වේද. එම සම්මිදානන්ගේ උත්තානයේ මංගලෝත්සවය පවත්වන අපට ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්ගේ ආනුභාවයේ හේතු කොටගෙන නව ජීවනයේ ආලෝකේ කරා දානීමට වරම් දානේ කළ මැන මිකිදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සඳහාම වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දේව වචනේ සඳහා අපි වාදිනේ. ජුවාන් ප්‍රකාශ කළ බෞතිස්මයට පසු ගලීලයේ පටන්
උදෑම මුදුනේ සිදුවේ ඔබ දන්නුය. දෙවියන් වහන්සේ සුද්ධාඥානෙන්ද බලෙන්ද නාසරෙත්තේ යේසුස් වහන්සේගේ ආලේප කර සැටි දෙවියන් වහන්සේ උන්නාසී සංඝ සිටි බැවින් උන්නාසී යහපත් ක්‍රියා කරමින්ද යක්ෂයා විසින් පීඩා කරනලද සියල්ලන් සුව කරමින්ද සැරිසැර සැටි ඔබ දන්නුය. උන්වහන්සේ යුදෙවරුන්ගේ රටේ දෙවිසලැකින්ද කළ සියල්ලට අපි සාක්ෂිකර වන්න. ඔහු උන්නාසයේ ගස පෙන්දා මැරුව. එහෙත් දෙවියන් වහන්සේ තුන්වනිදා උන්වහන්සේ උත්තාන කරවා දර්ශනය වන්නට සැලසුම් සේක. උන්වහන්සේ සියල්ලන්ටම පෙනුනේ නැත. පෙනුනේ දෙවියන් වහන්සේ කලින් තෝරාගත් සාක්ෂිකර වන්නන උන්වහන්සේ මළුවෙන් උත්තාන පසු උන්වහන්සේ සමග කෑවා දීවා අපට මෙය. ජීවතුන්ගේද මළුන්ගේද විනිශ්චකාරයන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනත්තානන් උන්වහන්සේ බව සෙනෙවට ප්‍රකාශ කරන්නට සාක්ෂි දරන්නට උන්වහන්සේ අපට අනුකල සේක. උන්වහන්සේ විශ්වාස කරන සියල්ලන්ට උන්වහන්සේගේ නාමයේ බලයෙන් පෞකමා ලැබෙන බවට සියලු දිවස්වල සාක්ෂි දරති කීවේද. දේවාකී විසේය. දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුන් මැවූ දිනය අද අපි ප්‍රීති වෙමු. තුති ගීතිකා ගයමු. Oh.
රජතුමා කොළෙස්වරට ලියුම් අසුනෙන් කොටසකි. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග ස්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටින ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞකිකයේ ප්‍රාර්ථනා කරන්න. ලෞකික දේ කෙරෙහි නොව ලෞකික දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. මන්ද ඔබ මැරළු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සැඟවී පවතී. අප ජීවනයේ වන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන විට ඔබත් උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වනු ඇත. දේව වචනය මෙසේය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සීක්වා ඔබ සමග වන සීක්වා සුවිශේෂක චුවම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. සතියේ පළමු වනදා හිමිදිරි උදයේ තවමත් අඳුර තිබියදී මග්දලාහි මරියා සොහොන්ගේ ළඟට ආවොත් සොහොන්ගෙන් ගල ඉවත් කොට තිබෙන බව දුටුවාය. එබැවින් සීමොන් පේදුරුද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ගෝලයාද වෙත දුව ගොස් ඔවුන් සමිදානන් වහන්සේ සොහොන්ගෙන් ඉවතටගෙන ගොස් තිබේ. ඔදුන වහන්සේ කොතැනක තැබුවාද කියා අපි නොදනිමුයි කීවාය. එවිට පේදුරුද අනික් ගෝලයාද නික්මවිත් සොහොන්ගේ දෙසට ගියහ. දෙදෙනාම එක්ව දිව්වෝය. අනික් ගෝලයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන්ගේට පැමිණ නැමී බලා සිහින් හනරෙදි එයි තිබෙන බව දුටුවේය. එහෙත් ඔහු ඇතුළට නොගියේය. සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන්ගේ ඇතුළට ගොස් හනරෙදි එහි තිබෙන බවත් උන්වහන්සේගේ හිස හොතා තිබූ රෙදි කඩ හනරෙදි සමග නොව වෙනම තැනක අකුලා තිබෙන බවත් දුටුවේය. එකල සොහොන්ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ගෝලයාද ඇතුළට ගොස් දැක විශ්වාස කළේය. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වදාළ යුතුයයි ලියන ලද ශුද්ධ ලියවිල්ල එවනතුරු ඔවුන් තේරුගෙන සිටියේ නැත. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්මාතුලම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ හැමතෙම සුබ පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමවන්තයනි, උත්තානේ කිතු සමිඳුන්ගේ
මංගල දිව්‍යයාගේටයි අද අපි සහභාගි වන්නේ. ඊයේ රාත්‍රියේදී අපි සහභාගි වුණේ ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් විජයග්‍රහණයෙන් නැවත නැගිටීම. අද දවසේදී උත්ථානේ ශරීරයයි අපි මෙනෙහි කරන්නට යන්නේ. උත්ථානේ ශරීරය නම් කුමක්ද? උත්ථානේ ශරීරය කියන්නේ කුමක්ද? උත්ථානේ ශරීරය කියලා කියන්නේ දෙවියන් වහන්සේ තුල සියලු සංරක්ෂණයෙන් යැපීමයි. දෙවියන් වහන්සේ තුල සියලු සංරක්ෂණයෙන් යැපීමයි. එතකොට අද පළවෙනි කියවීමේදී අපිට පැහැදිලි කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ නාමය බලවත් නාමයක් බවට පත් වුණ විදිය. ප්‍රේමවන්තයනි, එදා සමාජයට අනුව විවිධාකාර මතිමතාන්තර තිබ්බා මරුණහයෙන් පස්සේ මොකද වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ග්‍රීක සංකල්ප අනුව ඒ අය විශ්වාස කළා මරුණට පස්සේ ධර්මිෂ්ඨ කෙනෙක් නම් ආත්මය ශරීරයෙන් ගැලවිලා වෙනමම තැනකට යන්නේ. ඒ වගේම සදිසිවරු නැවත නැගිරීමක් විශ්වාස කළේ නැහැ. ඒ වගේම තවත් සමහරක් ප්‍රකාශයක් හිටියා මරුණට පස්සේ පස්වලටම ඒ ප්‍රහණය එහෙම්මම යට වෙලා යනවා. මේ ආකාරයෙන් මතිමතාන්තර ජුදා සමාජයේ තිබ්බා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය වෙනස්. ආත්මය වෙන්ව නැගිටේවත් ආත්මය වෙන්ව ගියේවත් නැත. ආත්ම ශරීරකින් ආවා. ඒක නිසායි ක්‍රිස්තුස් වහන්සේ ගෝලිය අතරට එන්න පුළුවන් වෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේ අමරණීය තැනන් වහන්සේ. මෙය පාරාදීසයේ අත්දැකීමක්. මේ අත්දැකීම අපිට ආදීයේදී තිබ්බ උප්පත්ති කතන්දරයේදී ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කියන මේ තුන් දෙනාම වැඩවසනවා. මේ ශුද්ධෝ ත්‍රිත්වයේ මැවීමේ පළමු ආදරයේ කතන්දරය පටන් ගන්නේ මේ ආත්මික ශරීරය දෙන්නේ ආනම් සහ ඒව කියන යුවලටයි. ඒ දෙන්නට පාරාදීසයේ අත්දැකීමක් දෙනවා. පාරාදීසයේ අත්දැකීමට ඇතුල් වෙනකොට ආත්මිකව ඒ අය බැඳෙනවා. දෙවියන් වහන්සේට බැඳෙන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒ අයව වෙනමම දෙවියන් වහන්සේගේ නිදහසකට ඇතුල් කරනවා. රස්සාවල් කරන්න ඕන නැහැ. කෑම බීම තියෙනවා. බඩගිනිද කන්න බොන්න තියෙනවා. ඒ වගේම ඒ ඇයට ඇඳුම් ගැන නලංගු වෙන්න ඕන නැහැ. මොකද ඒ ඇයගේ මනස ඇතුළේ යන්නේ දිව්‍යමය වස්ත්‍රයක් ගැන. ඒ නිසා ඒ අය හැම වෙලාවකම දෙවියන් වහන්සේ තුල ජීවත් වුණා. ඒක හරියට මෙන්න මේ වගේ. අපි පුංචි කාලේ අපි දරුවෝ වගේදී අපිට සමහරක් වෙලාවට ඇඟ හොදන්නේ අපේ හැමදේම ගන්න අපේ අම්මා තාත්තා නැත්නම් ගෙදර ඉන්න වැඩිහිටියන්. එතකොට අපිට නිර්වස්ත්‍ර වේටියට එච්චර ගානක් නැහැ. ඇයි අපි ඒක අපි ඒ දැනීම එච්චර අපිට නැහැ. අපිට සමහරක් වෙන විහිළු කරනවා. නමුත් වයසින් පොඩ වැඩිමල් වෙන්න යනකොට අපි හරි ලැජ්ජයි. අපි එළවම යන්නකොවල කියලා එළවම සමහරක් වෙලාවට අපි තනියම දේවල් කරගන්න යනවා. තනියම දේ මම කරගන්නකොට මගේ ශරීරයේ ශක්තියත් එක්කයි බැඳෙන්නේ. මගේ ශරීරයේ ශක්තියත් එක්ක බැඳෙනකොට මම සමහරක් දේවල් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. එතකොට පාරාදීසය අත්දැකීමේදී ආදාම් සහයවට කණ්ඩ බොණ්ඩ දීලා තිබ්බා. ඒ වගේ මේ අයට කිසිම ආවරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයව ආවරණය කරලයි තිබ්බේ උත්ථානේ ස්පිරිතුව තුළ. අමරණීයයි, අමරණීයයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දැන් මේ දවස්වල අපිට පුළුවන් පාරාදීසය අත්දැකීම ගන්න. අපිව ගෙවල් වලට කරලා තියෙන්නේ අපිට හැමදේම තියාගෙන අපිට ගෙවල් වලට වෙලා ඉන්න කියලා. එතකොට දිව්‍ය සංරක්ෂණය තුළ ජීවත් වීම අන්න ඒ වගේ තමයි. දෙවියන් වහන්සේ කියනවා ඔබට අත්‍යවශ්‍ය දේ පමණක් පරිහරණය කරන්න, අනවශ්‍ය දේට අත ගහන්න යන්න එපයි කියලා. අනවශ්‍ය දේට අත ගහන්න ඒව ගියා. ඒ නිසා දැක්කා හරි මනහරයි ප්‍රියම් කරයි කියලා තානංගාට අත තිබ්බා. පළවෙනි ගැහැණියට නිර්වස්ත්‍රය දැනෙන්න ගත්ත ප්‍රේමවන්තිනි, දෙවියන් වහන්සේ දුන්නු පළමු වස්ත්‍රය
නිර්වාස්ත්‍රයයි. නමුත් නග්න බවක් දැනුනේ නැහැ. නග්න බව ඇතුළුනේ තමන්ගේ ශරීරය පිනවන්න ගියා පිටස්තරය. ඒ තුල ඇයට දැනුණා තමන්ගේ ශක්තිය තමන්ව පිනවන දේ දැකුමට මනස්කාන්තයි ප්‍රියකරයි. ඒ නිසයි ගිහින් ඇල්ලුවේ. ඒ වගේම අද සුවිශේෂයේ තවත් කාන්තාවක් යනවා උත්තානේ ගමන. ඇය දෙවියන් වහන්සේ තුල කමාව ලබ කෙනෙක්. මේරි මැග්ඩලින් මරියා. මේ මරියා දෙවියන් වහන්සේගේ ආදරය අත්දැකී තමන්ගේ පරණ ස්වභාවය අතහැරලා ඇය පෞකාර ශ්‍රීගේ රූපයයි අරන් හිටියේ. නමුත් ජේසුගේ ආදරය අත්දැකපු තවත් කාන්තාවක්. මේ ඇස් දෙකට තමයි පළවෙනි උත්තානේ කතන්දරය දෙවියන් වහන්සේ මුණගස්සන්න වෙන කාටත් නෙමෙයි. පළවෙනි ඒවටම තමයි පළවෙනි පරීක්ෂාව පාරාදීසයේ අත්දැකීමෙන් ගැලවෙන්නටත් ඒ අත්දැකීමට ඇතුල් වෙන්නට ශක්තිය තිබ්බා වගේම මේ කාන්තාවට දෙවියන් වහන්සේ වාසනාව දෙනවා පළවෙනි උත්තානේ අත්දැකීමට ඇතුල් වෙන්න. ඒ නිසායි කතන්දරේ අරන් ගෝලයන්ට ගෙනියන්නේ. ඒව මොකද කරේ? ඒව කතන්දරේ අරගෙන ගෙනාව ආදම්ට. ආදම් කෑවා කාපු ගමන්ම දෙන්නට පාරාදීසයේ අත්දැකීම නැති වුණා. එනිසා මොකද වුනේ? තමන්ගේ ශක්තිය තුල කරපු දේවි තමන්ට දැනුණා අපිට අඩුවක් තියෙනවා. ඒ නිසා කොලාතු වඳින්න පටන් ගත්තා. ඒ නිසා මොනවද කරගන්න ඕනේ කියලා ඉතාලගෙන වහගන්න පටන් ගත්තා. ඒක වහගත්තම මේවන් දුන් වහගත්තම හොඳයි එහෙම කියලා තමන්ගේ නක්න බව නැති කරගන්න උත්සාහ කළා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමහරක් විට දැන් මේ දවස්වල ආදර දුවේ පුතේ අපි නිවෙස් වලට ඉන්න කියලා කියනවනේ. ඒ වගේ අපිට ලොකු දේවල් අපිට කියන්නේ නැහැ. බොහොම සරල දේවල් කියන. නමුත් අපිට හරි අමාරුයි. ඒ වගේම තමයි අපිට මේ අමාරුකම් මැද්ද කියන්නේ ඔබේ අයත් එක්ක ඉන්නටයි කියලා. මේක එක්තරා විදියට පාරාදීසයේ අත්දැකීමක්. නැති බැරිකම කාටත් තියෙනවා. නැහැයි කියන අයට වඩා නැහැ කියන්න බය අය අද ගොඩාක් ඇති වෙලාගෙන හැමෝටම නැහැ. ඒ නිසා ඔබට අත්‍යවශ්‍ය දේ පමණක් ගෙදරදි කරන්න. ඔබට අත්‍යවශ්‍ය දේ විතරක් පරිහරණය කරන්න. අනවශ්‍ය දේ අතහරින්න. එය පාරාදීසයේ අත්දැකීමයි. එය උත්තානේ අත්දැකීමයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, එහෙම නොවුනොත් එම ඔබට නග්න බව දැනෙයි. ඔබට මොනවරි නැහැ අඩුයි කියලා දැනේ. අඩුව දැනෙන්නේ අනවශ්‍ය පරිහරණය තුලයි. ඒ නිසා අපි දැන් බයට හැමදේම පුරව ගන්න කට්ටිය වෙලා ඒ දේ නතර කරලා අත්‍යවශ්‍ය දේ අපි පිරෙමු. ඒ වගේම තමයි ශරීරයක් එක්ක බැඳුන කෙනා ශරීරය පිනවන්නයි යන්නේ. ඒ නිසායි නග්න බව දැනෙන්නේ. සමහරක් අයට පාරාදීසිය අත්දැකීම තියෙනවා. ඒ අය නේද දේවස්ථාන වලට එන්නේ. සමහරක් එහෙම යන්නේ රිදි කෑලි පටලගෙන ගොඩාක් පේන්න ඕනේ නැති දේවල් පෙන්නගෙන. ඉතින් ඒ අය ඉන්නේ අමුතු පාරාදීසයේ අත්දැකීමකට. මම මේක නෙමෙයි කියන්නේ. නමුත් සත්‍ය පාරාදීසයේ අත්දැකීමට යනකොට ඔබ ඔබේ ශරීර ශක්තියෙන් වැඩ කරන්න යන්නේ නැහැ. එතනදී ඔබට අවශ්‍ය නැහැ මම කොහෙද වහගන්න ඕනේ කියන දේ. නමුත් එතනදී තියෙන්නේ ආත්මික වස්ත්‍රයේ කතන්දරයයි. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මික වස්ත්‍රයේ කතන්දරයයි පෙන්වන්නේ. ඔළුව ඔතලා තිබ්බ රෙදි කෑල්ල වෙනමම නවලා තියෙනවා. අනිත් රෙදි කෑල්ල ඉස්. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැදුමක් තිබ්බද? නැහැ. ක්‍රිස්තුස් වහන්සේ නැදුමක් තිබ්බේ නැහැ. උත්තානේ ශරීරය ආත්මික වස්ත්‍රයෙන් වැසිලා ඉවරයි. මරණීය වස්ත්‍රය හැම වෙලාවකදීම නග්න බව වහන්න එක එක දේවල් හොයයි. ඒක වස්ත්‍ර විතරක් නෙමෙයි හැම දෙයක්ම වළංගුයි. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ පණිවිඩය අරගෙන යන්නේ ගෝලයන්ටයි. ගෝලයන්ට ගෙනිච්චාම පේදුරුයි ජුවාන් කියන ගෝලයයි දෙන්නම දුවනවා මේ කතන්දරේ බලන්න. ඒ අය දැක්කට පස්සේ එයාට තේරුම් ගන්න බැරි වෙනවා මොකක්ද මේ සිද්ධ වුනේ කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. අපි කියනවා ජේසුගේ නාමයෙන් අපිට සියල්ල කරන්න පුළුවන්. අපි යකුන් දුරු කරන්නේ ජේසුගේ නාමයෙන්. ඇයි?
ජේසුගේ නාමයට මේ වගේ බලයක් ලැබුණේ. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට මේ වගේ බලයක් ලැබුණේ උන් වහන්සේ මරණය කියන දෙයට තමන් පිටට එන්න හිඩ දීලා තමන්ව පරද්දන්න බැහැයි කියලා ඔප්පු කරපු නිසායි. ඒ දේ කරන්න පුළුවන් උනේ දෙවියන් වහන්සේගේ සංරක්ෂණයෙන් ජීවත් වෙච්ච නිසායි. අපි හැමෝම කතෝලිකයෝ. ක්‍රිස්තුස් වහන්සේ අද අපිට උගන්වන්නේ උත්ථානයේ ශරීරයේ අත්දැකීම ඔබේ ගෙදර තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. දිව සංරක්ෂණයට ඇතුල් වෙන්න. අපි මොනවද කරන්නේ, අපිට මොනවද වෙන්නේ කියන වගවානුවකයි ජීවත් වෙන්නේ. හෙට මොනව වෙයිද, අනිද්දා මොනව වෙයිද කියන හිතමින් ජීවත් වෙන්නේ. ඒ හැඟීම් තුල අනවශ්‍ය විදියෙ බියක් ඇති කරගෙන අනවශ්‍ය විදියට ඔබේ උත්ථානයේ ගමන පාවා දෙන්න එපා. එහෙම වුණොත් එහෙම ඔබ ඔබේ ශරීර සුවයේ ශක්තිය වෙනුවෙන් පරීක්ෂාකාරයට යටත් වෙන්න පුළුවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒවට ආදම්ට පැමිණියේ දෝෂය නිසා දෙවියන් වහන්සේ මොකද කරේ? ඒ අයව පාරාදීසෙන් එළියට දැම්මා. ඒ අය එළියට දැම්මේ නග්නව නෙමෙයි, ඒ අය හොයාගත්ත කොළ අතු එක්ක. ඉස්සර තිබ්බ ජීවිතය එයාට දුක තිබ්බේ නැහැ. ඒ නිසා දැන් එයා තෝරගත්ත මානසික ආශාව නිසා මොකද උනේ? දෙන් එක්කෙනෙකුට පොළොව කොටන් වුණා, තව කෙනෙකුට දරුවන් බිහි කරද්දී වේදනාව විඳින්නට සිද්ධ වුණා. මේ විදියට ගලාගෙන ආපු මේ වේදනාව නැති කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. උන් වහන්සේ නැවත අපිය පාරාදීසය අත්දැකීමට එක්කගෙන යනවා. ඒ අත්දැකීම ලබන්න අපි හැමෝටම වාසනාව තියෙනවායි කියලා උත්ථානයේ කිතු සමිඳුන් මතක් කරනවා. ඒ වාසනාව ලැබෙන්නේ ක්‍රිස්තු සංරක්ෂණය තුල ගමනක් ගියොත් විතරමයි. මේ ලෝකේ තියෙන ආශාවල්, මේ ලෝකේ තියෙන තණ්හා කාමුක ආශාවන් එක්ක අපි බැඳිලා මේ ඊ ලෝකයක් එක්ක යැපෙන්න උත්සාහ කළොත් අපි මේ ලෝකයටම පරවෙන තවත් දෙයක් පමණයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල බැඳීමින් ගමනක් ගියොත් ඔබ පාරාදීසයට ඇතුල් වෙන තවත් එක් ශුද්ධවන්තයෙක් පමණයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ ශුද්ධවත් අමරණීය ජීවිතයට මම ඔබ හැමත ආරාධනා කරනවා. ජේසුස් පිළයි. අපි නැගිට සිටිමු. අපගේ විශ්වාසය අපි ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද පෙන්ව සියල්ලද මම වදාළ සියලු බලධීන් කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනක පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගේ ජනිත උත්සේක ඔවුන් ආලෝකයෙන් ආලෝකයද සැබෑගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුන ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වැතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුන ලැබුවේය. මිනිස් සපුතේ සාද අප ගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුදාත්මෙන් වහන්සේගේ අනුභවයේ කන්නේ මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයාසේක. ඔවුන් වහන්සේ අප උදෙසා හෝසියෝ පිළාතකදී කුරුසිය යනක සිර ලැබ මරණී වේදනාවෙන් උකුත්ති කැපත්ත ලැබෝසේක. ශුද්ධ දීවිදි පදදී උන්වහන්සේ තුමිදා උත්තාන උත්සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමහන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේ පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සම්විධානන්ද ජීවදායකයන්ද වූ ශුදාත්මන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි.
ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලබනසේ. ඔවුන් වහන්සේ දිවිසිරුන් මගින් කතා කළසේ. අපෝස්තලෝගේ පැවැතෙන් එකම ශුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කර පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපගේ යදු ස්වාමීන් වහන්සේට ඔප්පු කර සිටිමු. පිළිතුර ස්වාමිනි, අප කරන යාඥා අසවදාල වෙනම ස්වාමිනි, අප කරන යාඥා අසවදාල වෙනම අප සුද්ධෝ සභාව උදෙසා යාඥා කරමු. ප්‍රේමණීය පියාණෙනි, ඔබ වහන්සේගේ සුද්ධෝ සභාව බලවත් කර කිතු සම්මුගේ ස්ථානයේ විජයග්‍රහණය තුළ ප්‍රේමේ නව මුහුණුවරකින් සරසා පුරුෂය තුළින් උදාවන ගැලවීමේ විමුක්තිය පීඩා විඳින ලෝකයේ වෙත ගෙන යාමට අප සුභියා ඇතුළු සභා සේවක සැම දෙනා ශක්තිමත් කොට සුදාත්ම බලයෙන් පුරවාලන පිණිස ස්වාමිනි, අප කරන යාඥා අසවදාය වෙනව අප දේශයේ උදෙසා යාඥා කරමු. දයාබර දිවි පියාණෙනි, එකම දේශයක් තුල වසන අප ශ්‍රී ලාංකික සැම දෙනාට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමී රාජ්‍ය ආදර්ශයට ගනිමින් සියලු වාද බෙහෙද පසෙකලා විවිධත්වය තුළ ඒකීයත්වයේ අගය වටහාගෙන ගුණදම් වඩවන සාමය සුරකින දේශයක් බිහි කරලීමට අවැසි දිව්‍යාලෝකය ලබා දෙන පිණිස ස්වාමී, අප කරන යාඥා සවදාල වෙනව අප මිසම් පවුල උදෙසා යාඥා කරමු. කරුණාබර දෙවි පියාණෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු මංගල පොදුන වටා රැස් වී සිටින්නා වූ අප සැම දෙනාද අප මිසම් පවුල තුළ වසනා අනිකුත් සියලු දෙනාද ධානේ බල මහිමේ ප්‍රබෝධවත් කර අන්ධකාරයේ දිදුලන ආලෝකයක් වන්නට සලසන පිණිසද ස්වාමී, අප කරන යාඥා සසදාය වෙනව කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලෝකයේ උදෙසා යාඥා කරමු. මැවිල්ලේ භාරකර වූ දෙවි පියාණෙනි, ඔබ වහන්සේගේ මැවිල්ල අභිභවා යමින් මිනිසා විසින් ඇති කළ ජීව ආයුධ නිසා හටගත් මෙම කොරෝනා වසංගතය ලොව පුරා මැඩගත නොහැකි ලෙස පැතිර යමින් පවතී. එයට ගොදුරුව පීඩා විඳින්නන්ට ඔන්සර් කිරීමට වෙහෙසෙන වෛද්‍යවරුන් ඇතුළු සියලු රෝහල් කාර්ය මණ්ඩලයේද දිව්‍ය වෛද්‍යවරයාණන් ඔබගේ හස්තයට භාර කරමු. මේ නිසා පීඩා විඳින සියලු දෙනාද ඔබගේ දිව්‍ය ශක්තියෙන් හා ධෛර්යයෙන් පුරවා සුවපත් කරන පිණිස ස්වාමිනී, අප කරන යාඥා සාවදාන වෙනව අපේ යක් දෙක වැඳගෙන අපේ හිස පහත් කරගෙන අපේ දෙනෙත් පියාගෙන අපේ පවුල් වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අපි යාඥා කරමු. බිය නොවී ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය අත්දකිමින් සාමය, ශාන්තිය, සුවය, සහනය අත්දකින්නට අවශ්‍ය වරම ශක්තිය ඉල්ලා සිටිමු. උත්ථානයේ සතුට අන් අය සමග බෙදා ගන්නට විශේෂයෙන්ම විවසංගත තත්ත්වයේ තුළ පීඩාවට පත්වුණු රෝගීන් සමග එම පවුල් සමග ආර්ථික අපහසුතාවලට ලක්වුණු අසරණ වූ පවුල් සමග අපගේ ආදරය ප්‍රේමයේ බෙදා ගන්නට අවශ්‍ය වරම ශක්තිය ඉල්ලා සිටිමු. විකුදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ආමේන්.
ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ මාගේ සහ ඔබගේ යාගේ සියලු බලති පියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරයි. තමන් වහන්සේගේ නාමයට දෙවී ස්වාමිනී පාස්කු මංගල ප්‍රීතියෙන් උදම් වී අපි ඔබ වහන්සේ වෙත මේ පණිවිඩ ගෙනෙන්නේ. මේ පාස්කු යාගයේ මගින් ඔබ වහන්සේගේ සබාව ඔබ වහන්සේගේ දරු සම්පතෙන් වැඩි වීමට සැලැස්සුව මැන උත්තානයේ අධ්‍යක්ීමට ඇතුළු වීමට අප සැමට වර්ම ශක්තිය දානය කළ මැන මිකුදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වෙනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. දෙවී ස්වාමිනී සෑම කල්හිම අපි ඔබ වහන්සේට තුති පිදිය යුතුවද ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්කු බිලිපන්ර ලෙස යාගයක් වූ මේ උතුම් පාස්කු සමයේදී වඩා මහත් හරසරින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැළවීමදායි. කුමක් හේන්දයක් ඔවුන් වහන්සේ මගින් අපි ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහිවෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුවද අප සඳහා විවෘත වේ. ඔවුන් වහන්සේගේ මරණය හේතු කොටගෙන අපි මරණයෙන් ගැලවුණෙමු. ඔවුන් වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිතේ කරා උත්ථාන වූයි. එහි උත්ථානයේ ජයග්‍රහණයෙන් උදම් වී ලෝපුරා වහන්සේගේ විශ්වාසකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයෝද සුරදූත සමූහයා ඔබ වහන්සේට නිතිපතා ගී ගයමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදේ ස්වාමීන් වහන්සේ ස්වාමිනී බෝහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු සුශවිධතාවේ උල්පත ඔබෝහන්සේ. එහි නබෝහන්සේගේ ආත්මයනන්ගේ ආලු භාවේ මේ පඳුරු පවිශුද්ධවත් කරන මෙන් අපි අය. අපේ සේයදනුවේ මේ පඳුරු අපෝදේශා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයක් ශ්‍රී රුධීරයක් බවට පත්වනු සඳහා. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුතිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම බේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරය. Thank you.
රාත්‍රී භෝජනේ වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැග නැවත තුති පුදා සූතිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලාන. පෞකමාව සඳහා බෞදේසාද සියලුම මනුෂ්‍යයන් උදේසාද එය වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරයි. විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ජීවනදායක කූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නව අප සැම සුදාත්ම විසින් එක්සත් කරන ලබන ලෙස අවනතව ආයිද සිටිමු. ස්වාමිනේ මුළු ලොවෙහි පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහිකළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද තුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්ථානයේ බලාපොරොත්තුව ඇතිව විය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද ඔතුමියගේ දම්පති ගෝෂුදෝ ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද සෑම කාලයන් හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගේ වූ සියලු ශුද්ධවන්තයන්ද සුදෝජු සේවා ස්මේතුමන්ද සමග සදා ජීවනයට සහභාගි වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි
සුදාත්මයාණන් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාහතම ආත්මේවා. උත්තාන වූ ක්‍රිස්තු සමිඳුන් තුළ නිරන්තරයෙන් ස්වර්ගයේ පාරාදීසයේ අත්දැකීමට ඇතුළු වන්නට, ඒ සුභ පණිවිඩය අන් අය සමග බෙදා ගන්නට ඔබට මට අවශ්‍ය වරම්පතා අපි දෙවි සමිඳුන් ඉගැන්වූ යාඥාවෙන් දේවතාත්ත මෙලෙස කන්නලව් කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවිද යුතු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මේ. අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සිළු යහපතින් අප මුදා ගන්නා මෙන්ද, අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ඔබ වහන්සේගේ නායද සිටිමු. නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවම් කරවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නේ. රාජ්‍යයේ බලයේද මහිමයේද සසදහන ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබයි. මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම ස්වභාවයට අප රටට සාමයේද සමගිය දානය කරන්නට කරුණා කළ මැන. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ස්වාමි වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි කිරිකාට හදවතින්ම ජේසු සමිඳුන්ගේ සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට ලොවේ පව් කරන මෙන්න දේවාජ බාලකයා, මෙන්න ලොවේ පව් හරින තැනැන් වහන්සේ, මෙන්න ස්වර්ගයේ අත්දැකීමට, පාරාදීසයේ අත්දැකීමට, උත්තානයේ අත්දැකීමට ඔබ මා කැඳවන ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමට ඔබත් මම සැබවින්ම භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ උසව වාදිත මාම සුසුසේ ඒ වචනය පමණක් වදාළ විට මාගේ ආත්මය සුවනේ.
කරමු. දෙවී පියාණෙනි, පාස්කු මංගල ප්‍රසාද නිධානයේ සහභාගී වී ඔබ වහන්සේගේ යුත්තානේ අධ්‍යක්ීමට ඇතුළු වූ අපට ඔබ වහන්සේගේ පිහිටාධාරයෙන් ඔබ වහන්සේගේ ආදරය හා රැකවරණය තුළ ජීවත් වීමට වරම ශක්තිය දානය කළ මැන. විවිධ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ආදර සහෝදර සහෝදරියනි, පාස්කු මංගල දිව්‍යාගයට නිවෙස්වල සිට සහභාගී වූ ඔබ සියලු දෙනාටත් දේව වන්දනාවට සහය දුන් සැමට ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් මම සහායක පියතුමන් ප්‍රාර්ථනා කර සිටිනු. විශේෂයෙන්ම මේ කාලය තුළ, මේ පාස්කු සමය උත්සාන සමය තුළ වඩ වඩා ප්‍රඥා යෝගීව පවුලක් ලෙස එකමුතුව ස්වාමි වහන්සේ වෙත ගමන් කරන්නට, උත්සානයේ අධ්‍යක්ීමට පාරාදීසයේ ස්වර්ගයේ අධ්‍යක්ීමට පවුලක් ලෙස ඇතුළු වන්නට ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනු. මේ වරම ශක්තිය අප සැමට ලැබෙන්නට කියලා අපි විශේෂ ආශිර්වාදයේ පතා අපි අධ්‍යක් වැඳගෙන හිස පහත් කරගෙන මෙම යාඥාවලට ආමෙන් කියා පිළිතුරු දෙමු. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර පාස්කු මංගලෝත්සවය පවත්වන ඔබ සැම දෙනාම පාප ඌදුරින් ගලවා ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. සුවකී පුත්‍රයන්ගේ උත්තානෙ මගින් සදාතන ජීවිතය සඳහා ඔබ සූදානම් කරන දෙවි පියාණන් වහන්සේ
අමරණීයත් වී තිලිනය ඔබට දානය කරන සෙක්වා. ආමෙන්. සමිදානන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කළ ඔබ දැන් පාස්කු උත්සවයේ ප්‍රීතියෙන් පවත්වන්නාසේම. ඔවුන් වහන්සේගේ රාජ්‍යයේ මංගල භෝජනයට යම් දිනක සහභාගී වී සදාතන ආනන්දේ කරා ඔබ පමුණුවන සෙක්වා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සෙක්වා. ඔබ සමග වන සෙක්වා. සර්ව පරාක්‍රම දිවි මහෝත්තමයාණන් වන් පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශ්‍රදාත්මයන් වහන්සේද ඔබ ආශිර්වාද කර ඔබට සාමය සමාදානය ගෙන දෙන සෙක්වා. ආමෙන්. මේ මොහොතේදී අපේ ස්වාමි වහන්සේගේ උත්තානෝපසම් වහන්සේගේ ප්‍රතිමාවෙන් ඔබ සියලු දෙනා අපේ ගම අපේ රට ආශිර්වාද කරනු ලබනවා. උන්වහන්සේගේ ආදරය ආ උන්වහන්සේගේ සාමය අත්දැකීමට වරම ශක්තිය අපි ඉල්ලා පෙයත් දෙක වැඳගෙන අපි යාඥා කරමු. යන්න සාමයේගෙන යන්න. ආලේලුයා ආලේලුයා. දෙවියන්ගේ ස්තෝත්‍ර වේවා. ආලේලුයා ආලේලුයා. නමෝ මරියනි ප්‍රියමසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ සිතෙහි බලවත් ජේසුස් ආශිර්වාද ලද්දා වූ සාන්තමනීනි දේව මෙණීනි ආපිව උපදේශා දනුත් අපේ මරණ වෙලෙහි
යාඥාවක් කර බැනව ආමේ. සියලු දෙනාම සාන්ත පුරුසේ ගයාලමේ මේ සතුරාංගයෙන් උපකලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්වීතු සාන්තුගේ නාමේ ආමේ. ජෙස්පිතයි ජෙස්පිතයි.